At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල් අපරාධ විමර්ශන කොට්ටාසේ මගින් අත්අඩංගුවටගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉකුත් ජනවාරි 10 වනදායි. අද ඔහුව ජලි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකින් ආධාරකරුවන් සහ භික්ෂුන් වහන්සේ කිහිප නමක්ද අධිකරණ භූමිය වෙත පැමිණ සිටියා. ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරේ කටයුතු කළ සමයේ රජයට අයත් වාහන අයථා පරිහරණය තුලින් රුපියල් 9,16,35,000කට වැඩි මුදලක් රජයට පාඩු කළ බව කියන සිද්ධියකට අදාළව විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙත චෝදනා එල්ල වී තිබෙනවා. අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් වේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට තරම් සාධාරණ සාක්ෂි නොමැති බවයි. එමෙන්ම විමල් වීරවංශ මහතාගේ දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඇගේ මානසිකත්වයේ සලකා බැලිය යුතු බවත් මේ සියල්ල සුවිශේෂී කරුණු ලෙස සලකා සැකකරුට අප ලබා දෙන ලෙසත් නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කියා සිටියේ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම මෙම සිදුවීම වූ සමයේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලසන්ත අලගියවන්න සහ එවක රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආශු මාරසිංහ යන අය සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මන්ත්‍රීවරයා පෙබරවාරි මාස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. විශේෂයෙන්ම ලසන්ත අලගියවන්න මහත්මය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය ප්‍රකාශ කරේ ඔහු වාහන තුනක් පාවිච්චි කළ බවත් ඒ වාහන තුන බොහොම නීත්‍යානුකූල බොහොම අපූර්වට පාවිච්චි කරපු ස්වභාවයක් තමයි ගරු අධිකරණයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය ගෙනහැර දැක්කේ. හැබැයි ඒ අය විසින්ම ගොනු කරපු බී වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා සාක්ෂිකාරික සාක්ෂි දීලා තියෙනවා ලසන්ත අලගියවන්න මහත්මයා මහර ශාඛාවට වාහනයක් යොදාගෙන තියෙනවා. ඒ වාහනය යොදාගෙන තියෙන්නේ ටෙන්ඩර් පටිපාටියට පරිබාහිරව ලබාගත් බව ප්‍රකාශ කරලා තියෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පැහැදිලි ගරු අධිකරණය නොමග ඇවිමක් සිද්ධ කරා මේ අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි සැකකරුවන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේදී අප ලබා දී මේ කෘත්‍ය මේ අවස්ථාවේදී සිදු නොකරන නිසා අපි මහාධිකරණයට ගොස් අප ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවට මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග ප්‍රකාශ කරනවත් සමගම මන්ත්‍රීවරයාගේ ආධාරකරුවෙකු අධිකරණයේ කටයුතු වලට බාධා වන පරිදි අත ඔසවා උස්හනින් ඝෝෂා කර තිබෙනවා. පසුව පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු විනිසුරුවරියට පවසා ඇත්තේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් අත්අඩංගුවටගෙන මීළඟ නඩුව වාරයට ඉදිරිපත් කළ යුතු බවයි. කෙසේ වෙතත් අත්අඩංගුවට ගනු ලැබූ එම පුද්ගලයා අධිකරණ කටයුතු වලට බාධා කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ පෙබරවාරි මාස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළා.